යේසු සමිඳුන් තුල ආදර සහෝදර සහෝදරියනි, අද අප්‍රේල් මාසේ 6 වෙනිදා අද මහා බ්‍රහස්පතින්දා දින ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි සුබ උදෑසන. මේ මහා බ්‍රහස්පතින්දා දින අපි හැමෝම දිව්‍ය පූජාවට සහභාගි වෙමින්, ශුද්ධෝපයන් වලට සහභාගි වෙමින් තුන් ඇඳුතු මංගල්‍යයක් සමරනවා. දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කිරීම, පූජකවරේ ස්ථාපිත කිරීම සහ ප්‍රේමී පනත සහතික කිරීම. එතකොට මේ හැම දෙයක් තුළින්ම ස්වාමීන් වහන්සේ ඔබව මාම කැඳවන්නේ මේ ශුද්ධෝ සතිය පුරාවට භවනා කරපු ඒ ශුද්ධවන්ත ජීවිතයට. එතකොට මේ ශුද්ධවන්ත ජීවිතේ කේන්ද්‍රය වෙන්නේ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ. ඒ දිව්‍ය සම්ප්‍රසාද වහන්සේ තුලින් තමයි ඔබේ මගේ ජීවිතය පෝෂණය වෙන්නේ යහපත් ශුද්ධවන්ත ජීවිත හැටි. එනිසාමයි කතෝලික කිතුණු ඔබට මට ආරාධනා කරන්නේ දිව්‍ය සප්‍රසාද කේන්ද්‍රීය ජීවිතයකට ඇතුළු වෙන්න. යූකරස්ටික් සෙන්ටර්ඩ් ලයිෆ්, දිව්‍ය සප්‍රසාදයේ දිව්‍ය පූජාව කේන්ද්‍ර කරගත් ජීවිතය. අද දවසේ අපි භාවනා කරමු විශේෂයෙන්ම කතෝලිකයන් කිතුණුවන් හැටියට. මේ දිව්‍ය පූජාවට කොපමණ උනන්දුවක් ආසාවක්, දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන්න කොච්චර ඕනෑකමක් ඔබට මට තියෙනවද ගැඹුරින් හිතලා බලන්න. අද මහා බ්‍රහස්පතින්දා දින දිව්‍ය පූජාවට සහභාගි වෙද්දී ස්වාමින් වහන්සේ ඉදිරියේ අපි පිළිගනිමු අපේ තියෙන ඒ අවම උනන්දුව. සමහර විට ඔබ අතරින් සමහර අය දිනපතා දිව්‍ය පූජාව ලබනවා, දිව්‍ය පූජාව තුළ දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබනවා වෙන්නට පුළුවන්, යාඥාවේ නීලනවා වෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට සමහර කිතුණුවන් වුණත් මහා බ්‍රහස්පතින්දා දින, මහසිකුරාදා, පාස්කුරි දින දිව්‍ය පූජාවට ගියාට ඉරිදා දිව්‍ය පූජාවත් අතපසු කරන, සතිය දින දිව්‍ය පූජාවන් පිළිබඳව කිසිම හැඟීමක් නැතුව ජීවත් වෙනවා වෙන්න පුළුවන්. අද අපි ගැඹුරින් මෙනෙහි කරමු. දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන්නට, උන්වහන්සේගේ ස්පර්ශය ලබන්නට, උන්වහන්සේව ස්පර්ශ කරන්න ඔබට මට කොපමණ උමනාවක් ආසාවක් තියෙනවද? දිව්‍ය පූජාව අයිති කරගන්නට, දිව්‍ය පූජාවට සහභාගි වෙන්නට ඕනෑම දෙයක් කැප කරන්න මම ලෑස්තිද? එහෙම නැත්නම් ඕනෑම දෙයක් ඉඳා දිව්‍ය පූජාව කැප කරනවද? මේ කණ්ඩායම් දෙකක්. ඕනෑම දෙයක්, ක්‍රීඩා උත්සවයක් වෙන්න පුළුවන්, වැස්ස, අවුව, පින්න, අසනීපය, විනෝද චාරිකාව, මොන හරි දෙයක් නිසා, ඕනෑම දෙයක් නිසා දිව්‍ය පූජාව කැප කරන කෙනෙක්ද? එම නැත්තම් දිව්‍ය පූජාව නිසා ඕනෑම දෙයක් කැප කරන්න ලෑස්ති කෙනෙක්ද? අද දවසේ අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙමු. පුළුවන් හැමදාම දිව්‍ය පූජාවට භක්තියෙන් සහභාගි වෙන්න, පුළුවන් හැම වෙලේම දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබන්න, ඒ වගේම පුළුවන් හැම වෙලේම දෙවමෙදුරට ගිහිල්ලා දිව්‍ය සප්‍රසාද වහන්සේ ඉදිරියේ යාඥා කරන්නට අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ පොරොන්දු වෙමු. මේ මහා බ්‍රහස්පතින්දා මංගල්‍ය තුනක් සමරද්දී අපිත් පොරොන්දු තුනක් ලබා දෙමු. දිව්‍ය පූජාවට සහභාගි වීම, දිව්‍ය සප්‍රසාද වහන්සේ ලැබීම, දිව්‍ය සප්‍රසාද වහන්සේ ඉදිරියේ යාඥා කිරීම අපි උන්වහන්සේට දෙන ලස්සන පොරොන්දු කරගනිමු. ඒ තමයි අද මහා බ්‍රහස්පතින්දා ඔබේ මගේ කැඳවීම වෙන්නේ. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.